දෙවන උදාවන හැම මොහොතකම ලෝක ආර්ථිකය වෙනස් වෙනවා. මේට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඇති වූ අලුත් ප්‍රවණතා හඳුනා ගන්න එකතු වෙන ITN Biz News සමග. ලංකා හොස්පිටල් ජාත්‍යන්තර හදවත් දිනය සමරයි. ජාත්‍යන්තර හදවත් දිනය සැප්තැම්බර් මාස 29 වනදාට යෙදී තිබුණා. එම හදවත් දිනය සැමරීම වෙනුවෙන් ලංකා හොස්පිටල් හිදී විශේෂ වැඩසටහනක් පැවැත්වුවා. ජාත්‍යන්තර හදවත් දිනය වෙනුවෙන් ලෝකයේ පුරාම විවිධ සැමරුම් පවත්වන ලද අතර සෞඛ්‍ය අංශ විසින් ජනතාව දැනුවත් කිරීමට විවිධ වැඩසටහන් මෙහෙයවුවා. මෙවන විට කොළඹ ලංකා හොස්පිටල්ස් වෙතින් සාර්ථක හදවත් සැත්කම් 9000ක් සිදු කර තිබෙන අතර එම සැත්කම් සඳහා කටයුතු කළ විශේෂඥ වෛද්‍යවරුන්ට සමරු තිළිණ ප්‍රදානයක්ද එහිදී සිදු කළා. ලංකා හොස්පිටල් වෙතින් හදවත් රෝගීන් සඳහා සිදු කරන වෛද්‍ය ප්‍රතිකාර හා පහසුකම් පිළිබඳවද එහිදී හඳුන්වා දුන්නා. එම අවස්ථාවට ලංකා හොස්පිටල් රෝහල් සමූහයේ ප්‍රධාන විධායක දීප්ති ලොකුආරච්චි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. වසර 81ක ඉතිහාසයක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුව වන ලංකා බැංකුවේ 21 වන මහ කළමනාකාරවරයා වශයෙන් DPK ගුණසේකර මහතා ලංකා බැංකුව ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී වැඩ බාර ගනු ලැබුවා. අත්දැකීම් වලින් පරිපූර්ණ බැංකු කරුවක වූ ඒ මහතා මින් පෙර ලංකා බැංකුවේ ආයතනික සහ විධායක කළමනාකාරීත්වයේ විවිධ තනතුරු හොබවා තිබෙනවා. ඒ මහතා 2010 වර්ෂයේ සිට සහකාර මහ කළමනාකරු, සහකාර මහ කළමනාකරු විදේශ ශාඛා, නියෝජ්‍ය මහ කළමනාකරු, ආයතනික හා අක්වරල බැංකු කටයුතු, නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ කළමනාකරු, ජාත්‍යන්තර භාණ්ඩාගාර හා ආයෝජන තනතුරු හොබවා තිබෙනවා. ආගමික ආශිර්වාදයන් මැදේ වැඩ කටයුතු ආරම්භ කළ අවස්ථාවට ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහා කළමනාකරු ප්‍රධාන මූල්‍ය නිලධාරී රසල් ෆොන්සේකා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහා කළමනාකරු KED සුමනසිරි, අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් ජානකී සිරිවර්ධන මහත්මිය, වෘත්ති සමිති ක්‍රියාකාරීන්, බැංකුවේ උසස් නිලධාරීන් සහභාගී වුණා. इस संबंध में ITN Biz News अपनी मावट पत्र हेड रात्रि दिन मुन हेमू व्यापारिक लोके अलुत्म तरतर सबक स्वरा